එතකොට අද මොකක් සඳහාද මේ රජය විහිසෙන්නේ? වෙන කිසිම ප්‍රශ්නයක් විසඳීම සඳහා නෙවෙයි, මැතිවරණ නොතියන්. මැතිවරණ නොතිබීම තමයි රජයේ එකම උත්සාහය හා දැඩි ප්‍රයත්නය. දැන් ඒ සඳහා තමයි 20 වෙනි සංශෝධනය ඉදිරිපත් වුණේ. ඒ කියන්නේ අනිත් දැන් පළාත් පාලන ආයතන මැතිවරණ අවුරුදු දෙකමාරක් කල් යනවා. පළාත් සභා මැතිවරණ පවත්වන්නේ නැහැ. ජනාධිපතිවරණයත් නොපැවැත්වීම සඳහා තමයි 20 වෙනි සංශෝධනය ඉදිරිපත් වුණේ. ඒ කියන්නේ මේ රටේ ජනාධිපතිවරයා පත්කර ගැනීමේ කාර්යභාරය පාර්ලිමේන්තුවට පවරා දුන්නා. ඒ කියන්නේ ජනාධිපතිවරණයක් නැහැ. දැන් අපි ඒකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ ගියා. මුලින්දම අපි පැහැදිලිව කිව්වා අපේ මාධ්‍ය සාකච්ඡාවලදී ශ්‍රී ලංකා පුතු ජන පෙරමුණේ අපි පැහැදිලිව කිව්වා මේක කිසිත් කරන්න බෑ කියලා. ජනමත විචාරණයකින් තොරව ජනමත විචාරණය අත්‍යවශ්‍යයි. ජනතාවට අද තියෙන මේ ඡන්ද අයිතිය මේ රටේ ජනාධිපතිවරයා පත්කිරීමට සෑම පුරවැසියෙකුටම තියෙන අයිතිය උදුරා ගන්නවා නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයෙන් ඒක කරන්න බෑ. පැහැදිලිව ජනමත විචාරණයක් අනිවාර්ය නීතිමය අවශ්‍යතාවයක්. ඒක කරන්නම ඕනේ කියලා අපි මුලින්දම බොහොම පැහැදිලිව පෙන්වා දුන්නා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ මතය එකහෙලා පිළි අරන් තියෙනවා. ඒ 20 වෙනි සංශෝධනයේ කියන ඒ පනතේ වගන්ති 30ක් සඳහා, එකක් දෙකක් නෙමෙයි වගන්ති 30ක් සඳහා ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කළා. ඒ කියන්නේ 20 වෙනි සංශෝධනයේ ස්වභාවික මරණය, ඒක අභාවයට පත් වෙනවා. පළාත් සභා මැතිවරණ නොතියන රජයක් කවුරුවත් විශ්වාස කරනවද ජනමත විචාරණයක් තියයි කියලා? ජනමත විචාරණයක් තියන්නේ නැහැ. එතකොට ඒක කිසිසේත් ඉදිරියට යන වැඩපිළිවෙලක් නෙවෙයි. ඒක එතනින් අවසානයි. ජනම් කොයි මැතිවරණ කල් දැම්මත් ජනාධිපතිවරණය කල් දාන්න බෑ. දැන් අද මම දැක්කා මේ මහින්ද අමරවීර ඇමතුමා ප්‍රකාශයක් කළා තියෙනවා 20යි 20 දක්වා මේ රජයේ බලයේ ඉන්නවා ජනාධිපතිවරණ නැහැ කියලා. 20යි 20 නෙමෙයි, එතුමා මේ රටේ නීතිය ගේවන්න ඕනේ. ජනාධිපතිවරණ එන්නේ 20යි 20 නෙමෙයි, 2019 නොවැම්බර් තව අවුරුද්දක් යනකොට ජනාධිපතිවරණය පවත්වන්න ඕනේ. වෙන මොන මැතිවරණ කල් දැම්මත් ඒක කල් දාන්න බෑ, මොන කූට උපක්‍රමයක් භාවිතා කළාද. එතකොට ඒ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සත්සුදක්ෂි පැහැදිලි. ඒ ගැන අබමල් රේණුවක සැකයන්නේ අපේ දැඩි විශ්වාසයක් තියෙනවා. මේ රජය එතනින් අවසාන වෙනවා. ඊට ඉස්සෙල්ලා අවසාන නොවුනොත් එයින් එහා යන්න කොහෙත්ම පුළුවන් කමක් නැහැ. අපේ දැඩි විශ්වාසයක් තියෙනවා අපිට විජයග්‍රහණයක් එතන ලබා ගන්නට පුළුවන් වෙයි.